ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද අපි ජාකොබ්තුමාගේ මංගල්‍යය සමරනවා. ජාකොබ්තුමාගේ මංගල්‍යය හරිම සුවිශේෂයි. මොකද ජාකොබ්තුමා කියන අපෝස්තුලවරයා, ජොම්තුමා ඔහුගේ සහෝදරයා, විදන්නවා අපි ඔවුන්ගේ මව විසින් අද ඔවුනට ජේසුස් වහන්සේගේ දකුණු පස සහ වම් පස ඉඳගන්නට අවසරයක් ඉල්ලනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ රාජ්‍යයට ආවම ඒ රාජ්‍ය තුළ උන්වහන්සේගේ දෙපස ඉඳගන්නට, ඒ කියන්නේ විශේෂ තනතුරු දෙකක් ඉල්ලනවා. ජේසුස් වහන්සේ කියන බොහොම පැහැදිලිව මේ තනතුරු දෙක මට දෙන්න බෑ. මොකද මේ තනතුරු දෙක දීම මට අයිති කාරණාවක් නෙමෙයි. ඒක දේව තාත්තා තමයි නිර්ණය කරන්නේ. ඒ නිසා මේ මට දෙන්න බෑ. ඊටස් උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා, උන්වහන්සේ මේ ඔගොල්ලෝ ඉල්ලන දේ මොකක්ද කියලා ඔබට වැටහෙනවද? මොකක්ද මේ ජේසුස් වහන්සේගේ දකුණු පස ඉඳගන්නවයි කියන එකේ තේරුම ඔබට? ඔබට ජේසුස් වහන්සේ අහනවා, ඔබට මම් බොන කුසලානෙන් බොන්න පුළුවන්ද? මගේ මම්බන කුසලානෙන් ඔබට බොන්න පුළුවන්ද? මං විඳින දුක ඔබට විඳින්න පුළුවන්ද? මං විඳින වේදනාවන් ඔබට විඳින්න පුළුවන්ද? මම මගේ ජීවිතේ මම මේ යන ගමන ඔබට යන්න පුළුවන්ද? උඩුගම් බලා ඔබට පීනන්න හැකියාවක් තියෙනවද? මේව තමයි ජේසුස් සාමාන්‍යයෙන් අහන්නේ. එතකොට ප්‍රේමවන්තයනි, අපි දකිනවා ජාකොබ්තුමා සහ ජොම්තුමා එතනදී බොහොම පැහැදිලිව කියනවා අපිට පුළුවන් කියලා. ඇත්තටම ඒ අය ජේසුස් හින්දා ගොඩක් දුක් විඳා. ජේසු වෙනුවෙන් තමන්ගේ ජීවිතයම දුන්නා. ජේසුගේ ආදරය වෙනුවෙන් තමන්ගේ ජීවිතයම පූජා කළා. අපි ඒක බොහොම පැහැදිලිව දකිනවා. තමන්ගේ දිවි හිමියෙන්ම ජේසුට සාක්ෂි දරමින් උන්වහන්සේගේ කුසලාණෙන්ම ඔවුන්ට බොන්නට හැකියාවක් තිබුණා. එතකොට අපි මේ කාරණාව ගත්තම ප්‍රේමන්තෙන් ඒක හරිම අමාරුයි. මොකද අපේ ඔළුවෙන් හොයන තාන්න මාන්න තනතුරු බලය සහ අපේ අනන්‍යතාවය ගොඩනගා ගැනීම සහ අනිත් පැත්තෙන් පරාර්ථය, පරිත්‍යාගය, කැපවීම, වැයවීම, නැතිවීම, නැතිකර ගැනීම වගේ මේ පරස්පරයන් සමහර වෙලාවට ජීවිතයක් තුළ, එකම ජීවිතයක් තුළ දෝලනය වෙන්න පුළුවන්. එතකොට එක පැත්තකින් ස්වාමින් වහන්සේ තුළ අපි පරිපූර්ණ ජීවිතයක් බලාපොරොත්තු වෙනවා වගේ මේ පරිපූර්ණ ජීවිතය තුළ අපි බොහොම පැහැදිලිව දකිනවා මේ පරිපූර්ණත්වයට යන්න පුළුවන් වෙන්නේ ජීවිතයේ වේදනාව, දුක, කරදර, ප්‍රශ්න, අභියෝග එක්ක. මේ කාරණාව අපි අවබෝධ කරගන්නට ඕන. ජීවිතේ අපිට නිකම්ම බන්දේසියක දාලා සදාතන ජීවිතය අපිට ගෙනලා දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි කැප වෙන්නට උනා, වැය වෙන්නට උනා, අපේ ජීවිතේ අපි තීරණාත්මකව අපි ස්වාමින් වහන්සේත් එක්ක මේ ගමන යන්නට ඕන ප්‍රවන්තේ. ඒ නිසා අපි දකිනවා අපේ ජීවිතවල ස්වාමින් වහන්සේගේ ආදරයත් එක්ක අපි මේ යන ගමන තුළ, උන්වහන්සේත් එක්ක අපි මේ යන පරිපූර්ණත්වයේ ගමන තුළ අපිට අනිවාර්යයෙන්ම ජාගප්තුමා වගේ එඩිතරව කියන්නට ඕන, මට පුළුවන් වහන්සේගේ කුසලාණෙන් බොන්න, මම ලෑස්ති ඒ කුසලාණෙන් බොන්න. මොකද මගේ ජීවිතේම සමහර වෙලාවට මට හිතෙනවා මහා වේදනාත්මක කුසලාණයක් වගේ. ඒත් ඒක අපි දරාගෙන යනකොට ජේසුතුල අපිට මහා වූ බලයක් තියෙනවා. ජේසුතුල අපිට මහා වූ බල ශක්තියක් තියෙනවා. ප්‍රවන්දිනී, ඒ නිසා අපිට තනතුරු තාන්න මාන්න ඕනේ සේවාව සඳහා මිසක්, වැයවීම සඳහා මිසක්, කැපවීම සඳහා මිසක්, අපේ ජීවිත දීම සඳහා මිසක් වෙන කිසි දෙයක් උදෙසා නෙවෙයි. එනිසා අපිට ජීවිතයේ තනතුරු ඕනේ. අපි ඉහළට යන්නේ සේවාව කිරීමට. කතෝලිකයෙක් හැටියට ඉහළට යන්න එයාගේ මූලික අරමුණ වෙන්නට ඕනේ එයාගේ ඉහළම තැන සිට එයාට සේවය කරන්න ලේසිම පහත්ම පුංචිම තැනට එයාට බහින්න පුළුවන් වෙන්නට ඕනේ. අන්න එහෙම කරන කෙනෙකුට තමයි අපි කිතුනුවෙක් කියලා කියන්නේ. එහෙම නැතුව හැමදේම බදාගෙන කරන කෙනෙකුට කිතුනුවෙක් කියන්නේ නැහැ. බෙදාගෙන කරන කෙනෙකුට, හැමදේම ආවේගශීලීව කරන කෙනෙකුට අපි කිතුනුවෙක් කියන්නේ නැහැ.
අපි බොහොම බොහොම සාමකාමීව ඉවසීමෙන් යුතුව කටයුතු කරන කෙනෙකුට අපි කියනවා කිතුණුවෙක් කියලා. එතකොට කිතුණුකම කියලා කියන්නේ ජේසුස්ව අනුගාමී වන තවත් එක්තරා විදිහක ක්‍රියාන්විතයක්. මේ ක්‍රියාන්විතය අපිගේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්නට ධෛර්ය ශක්තිය අපි ඉල්ලමු. ජේසුස්ගේ ආදරයත් අපි ඉල්ලමු. ඒ ආදරය තුළ අපිට මේ ගමන යන්නට ජාකබ්තුමා සහ ජොම්තුමා එතුමන්ලාගේ ජීවිතය තුළ ජේසුට දුන්නු පොරොන්දුව අන්තිම දක්වා රකිමින් ජේසු තුළ පරිපූර්ණ ජීවිතයක් අත්කරගන්නට පුළුවන් වෙනවා. ඒ තුළ අපි ආඥා කරමු අපේ ජීවිතත් ස්වාමින් වහන්සේ වෙතට ඔසවන්නට යම් දිනක උන්වහන්සේට ප්‍රසන්න වෙන්නට අපි හැම කෙනෙක්ම ආශිර්වාද කරන්න කියලා අපි ඉල්ලමු. අමින්. සුබ දවසක්. ජේසු පිහිටයි.